Rajamaha Viharaya and Buddhangala Rajamaha Viharaya. Leader of the opposition of the parliament of the Democratic Republic of Sri Lanka. Sasana Deepana Abhimani Sri Lanka Janaranjana. Sasana Kirti Deshabhimani Sri Lanka Janaranjana. Honorable Sajit Premadasa, Memorable of Pan Ribbon and Organizer of Madhavachya, Mr. Rohana Bandara, the former opposition leader of Madhavachya Pradesh Sabha, Mr. Vasantha Ranatunga, the principal and vice principal of our school, and other principals of our school, and other guests who all are here with us today. Dear teachers, parents, and my dear friends, first of all, I must thank you for giving me this opportunity to speak here. I think it's a remarkable day today to our school because no one has donated such a valuable thing to our school so far. And sir, I appreciate your visit and it's a great privilege to our school. We know you have a lot of choices when it comes donating, but we are really grateful for you because you choose to donate us smart board, computers and other donations to our school. Actually, sir, most of students from our school are from poor backgrounds, but we all are very keen to studies. But unfortunately, we have to face a lot of difficulties. We don't have a proper science lab. We don't have a dancing room, language lab. At least, we don't have enough facilities for our Eastern band.
But sir, I think almost all these facilities are given to schools in urban areas, especially schools in Colombo. But why? But it's okay, we never give up. We will work hard and we will achieve our dreams too. I must say this today, if there were leaders like you in our country, I think the difference between the schools in urban areas and the schools in rural areas would not be happened anymore. So, sir, on behalf of everyone in our school, I would like to say again and again, thank you very much for your kind donation that you have done today to our school. Thank you. පොඩි උදාහරණයක් දෙන්නද? දැන් මට කියන්නකෝ මේ අපේ ගෝවි මහත්තුරු අම්මලා තාත්තලා ඔක්කොම ළම ඉන්නවා. මහදිවුලව පාසලෙන් දරුවෙක් හොඳටම ඉගෙනගෙන උසස් අධ්‍යාපනයක් කරලා විශ්වවිද්‍යාලය කලා ශාස්ත්‍රයෙන් උසස්ම උපාධියක් ගන්නවා. ඒ දරුවා එහෙම කරනකොට තව දරුවෙක් යනවා කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට, කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට, එහෙම නැත්නම් ඕවර්සී ස්කූල් එකට, එහෙම නැත්නම් එලිසබෙත් මොයර් ස්කූල් එකට ගිහිලා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නවා. එයත් ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් උපාධියකුත් කරනවා රොයල් ඉන්ස්ටිටියුට් එකේ. ඒත් ආර්ට්ස් කලා. දැන් මට කියන්නකෝ මේ අම්මලා තාත්තලා නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් එකේ බැංකින් අසිස්ටන්ස්ලට ඇබෑරුතු ඇත. දැන් අර මහදිවුලව දරුවත් ඉල්ලුම් කරනවා. රොයල් ඉන්ස්ටිටියුට් එකට ගිය දරුවත් ඉල්ලුම් කරනවා. මෙයා ඉගෙන ගත්තේ සිංහලෙන්, අර ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්. කාටද රස්සාව දෙන්නේ? ඇත්ත කතාව මොකද්ද? ඔන්න ඕකයි ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපි මේ හැම පාසලකම කරන්නට ඕනේ කියන හේතුව. දැන් මේ ගෝවි මහත්තුරුන්ට තමන්ගේ දරුවන්ව කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් යවන්න පුළුවන්ද? ඕවර්සී ස්කූල් යවන්න පුළුවන්ද? එලිසබෙත් මොය යවන්න පුළුවන්ද? මේක නිදහස් අධ්‍යාපනය. මේක කන්නංගර මහත්තය අපේ රටට ලබා දුන්නු දායාදය. නොමිලේ අධ්‍යාපනය. හැබැයි මම නම් දන්නවා හොඳට ෂුවර් එකටම මේක අපි ක්‍රියාත්මක කරන්නට යනකොට අමුතුම සටන් පාඨයක් හැදේ. සජිත් ප්‍රේමදාසගේ පරදේශක්කාර විජාතික විදේශීය ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණ පරිගණක විද්‍යා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ප්‍රගුණ කිරීමේ අධ්‍යාපනය අපි පරාජය කරමු කියලා බෝඩ් ලෑලිය ඉල්ලගෙන මැදවචියේ ටවුමෙත් උද්ඝෝෂණය කරයි. ඒකට දරුවන්වත් පොළඹව ගනි, දෙමව්පියන්වත් පොළඹව ගනි, ගුරුවරුන්ව විදුහල්පති වුණත් පොළඹ ගන්නේ. මට කමන්නේ ඉතින් ඕන උද්ඝෝෂණයක් කරගන්න. හැබැයි අර බෝඩ් ලෑල්ල උස්සන්නට ඉස්සෙල්ලා, අතේ අල්ලගෙන උස්සන් ඉන්නට ඉස්සෙල්ලා මං අර කිව්ව උදාහරණය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අර රස්සාවට ඔබගේ දුවා පුතාට යන්නට අවස්ථාව සැලසෙන නූතනවාදී අලුත් අධ්‍යාපන ක්‍රමයකට අපි යා යුතුද නැද්ද? මගේ අතේ නෙමෙයි උත්තරේ තියෙන්නේ, ඔබගේ අතේ. මම කියනවා ඔබට, මේ අම්මලා තාත්තලාට සිංහල පමණයි කියන දේශපාලනයට රැවටෙන්න එපා. කට්ටියක් කියනවා සිංහල පමණයි කියලා. එහෙම කියනකොට තව කට්ටියක් කියනවා දමිළ පමණයි කියලා. ඒ දේශපාලනයට රැවටෙන්න එපා. දෙකම සට කපට දේශපාලන. සිංහල පමණයි දමිළ පමණයි කියන්නේ මොනවටද? ඡන්ද මල්ලට ඡන්ද ටික පුරවලා දේශපාලඥයාට ජනාධිපති වෙන්න, රජ වෙන්න, එයාට අගමැති වෙන්න. එහෙම කරගෙන යනකොට පාසල් 10096ක දරුවෝ 41 ලක්ෂයට අත්පත් වෙන ඉරණම මොකක්ද? දැන් කවුද ඔය සටන් පාට හදන්නේ? සටන් පාට හදන්නේ අන්තවාදී මාක්සිස්ට් කොමියුනිස්ට් අන්ත සමාජවාදී කට්ටිය. හැබැයි කයිවාරුව නම් සමාජ සාධාරණත්වය. දරුවෝ යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට, දරුවා යන්නේ ජාතික
ජාතික පාසල් වලට නෙවෙයි, නිදහස් පාසල් වලට නෙවෙයි, නොමිලේ පාසල් වලට නෙවෙයි. දරුවෝ ටික යන්නේ ජාත්‍යන්තර පාසලට. දරුවෝ යනවා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට. දරුවන්ව ජාත්‍යන්තර අධ්‍යාපනයට යොමු කරලා නිදහස් අධ්‍යාපනය වෙනස් කරන්න හදනකොට ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය, පරිගණක විද්‍යා කේන්ද්‍රීය ඒගොල්ලෝ අර බෝඩ් ලෑල්ල ඇඳලා ඔබට කියයි රට ජාතිය වෙනුවෙන් මැදවච්චියට අවුමට එන්න. රට ජාතිය වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන්ද ඒගොල්ලොන්ගේ දුවා දරුවන්ව ජාත්‍යන්තර පාසල් වලට යවන්නේ, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලට යවන්නේ? කරුණා කරලා දෙයියන්ගේ නාමයට මේ බොරුව, මේ රැවටිල්ල, මේ ඇඳවිල්ල හොඳට අවබෝධ කරගන්න.